මේ පිළිගන්නම අපේ YouTube channel එකට ඔන්න ඔයාලට බලන්න යන්නේ සූරංගෙත් සූර්යා season 2 episode 9 සිංහල review එක. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් තමන් අපේ channel එක subscribe කරලත් නැත්නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් වැඩි කතා බහක් නැතුව අද episode එකට යන කලින් බලමු කලින් episode වල මොනවද උනේ කියලා. ඉතාලම කීටි සාරාංශයකින් මේ වෙනකොට අපිට පෘථුවියේ එයාගේ අලුත් අනුප්‍රාප්තිකයව හොයන ගමන ඉන්නේ ඒ වගේම තමයි බයමාරතා තිම්නාසත් අභීතව පෘථුවිය හොයනවා මේ අතරෙදි බයමාරයාගේ අලුත්ම කූට සැලසුමත් දැරගෙන අභීතව මරන්න පෘථුවියට එද්දී ඔන්න තිම්නාසත් එයාගේ අලුත්ම දුෂ්ට සැලසුම හදන ගමනුයි ඉන්නේ මේ අතරෙදි අභීත සමත් වෙන විවාන්ගේ අම්මව එක අනතුරකින් බේරගන්න ඉතින් අද අපි බලමු අද එපිසෝඩ් එකේ මොනවා වෙයිද කියලා එමනම් ඉතින් අද කතාව එතෙන් සිට ඔන්න එපිසෝඩ් එක පටන් ගන්නේ කී එපිසෝඩ් එක ඉවර වුණු තැනින්මයි. අභීත විවාන්ගේ අම්මව බේර ගන්නවා. ඉතින් මේ සිද්ධිය මෙතන ඉඳපු බයමාරු දකින්නවා. කොහොමත් බයමාර අභීතව හොය හොයයි හිටිය අභීතව මරලා දාන්න. ඉතින් බයමාරයාගේ ළඟ ඉන්න දරුණු සර්පයාව අභීතගේ ඇඟට විසි කරන්න ලෑස්ති වෙනවා. ඒත් එක්කම අභීත ඉක්මනට මෙතනින් යනවා. මේ නිසා ඔන්න ආයෙත් සැරයක් අභීත බේරෙනවා. අභීත මෙතනින් ගියාමත් නෙමෙයි අනික් පැත්තට සාමාන්‍ය කෙනෙක් විදියට විස්මාරු කරගෙන එන අභීත විවාන්ගේ අම්මට වතුර දීලා උදව් කරනවා. බයමාර හැලිර යන්න හදනකොට ඔන්න සාමාන්‍ය කෙනෙක් විදියට මෙතනට ආපු අභීතව අඳුන ගන්න කංකුන් සමත් වෙනවා. ඒත් මේ සැරේ බයමාර අභීතව මරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද බයමාර හිතනවා සමහර විට කලින් වතාවේ වගේම මේකත් අභීතගේ උපක්‍රමයක් වෙන්න ඇති කියලා. අභීත විවාන්ගේ අම්මත් එක්කම විවාන්ගේ ගෙදරට යනවා අභීත. හදන්නේ විවාන්ගේ අම්මව අභීතගේ ගෙදරට බස්සන්න. ඉතින් බයමාරුත් අභීතගේ පස්සෙන්ම ෆලෝ කරන්න පටන් ගන්නවා. විවාන් රෝද පුටුවක් හදලා එයාගේ සීයට දෙන්න රිමෝට්ලි වැඩ කරන. ඉතින් විවාන්ගේ මේ වැඩේ දියා චින්ටුත් බලාගෙන ඉන්නේ. කොහොමත් චින්ටු බලාගෙන ඉන්නේ විවාන්ගේ වැඩ කඩා කප්පල් කරන්නනේ. සූර්යාගේ හිරු කිරණ හේතුවෙන් සුරංගනාවියන්ව තවල්ට පොළොවෙදි කාටත් අඳුන ගන්න බැරි වුණාට සූර්ය කිරණ පෘථුවියෙන් ඈත් වෙන රාත්‍රියේදී සුරංගනාවියන්ව බබලෙන්න ගන්නවා. ඉතින් මේ වෙනකොටත් මේ බව තිම්නාස දන්නවා. ඉතින් තිම්නාස දැන් ලෑස්ති වෙන්නේ එයාගේ බලයෙන් මවන සූර්යාට සමාන තවත් සූරියෙක් අපේ සූර්යා ඉන්න තැනට රීප්ලේස් කරන්න. ඉතින් මේ සූර්යාගේ හිරු කිරණින් පුළුවන් ලේසියෙන්ම සුරංගනාවියන්ව අඳුන ගන්න. ඉතින් මේක තමයි අභීතව සහ අනිත් අයව අල්ලගන්න හදන තිම්නාසගේ අලුත්ම සැලසුම. අභීත විවාන්ගේ අම්මව ගෙදරට බස්සලා යන්න තමයි හදන්නේ. ඒත් විවාන්ගේ අම්මා අභීතට එයාගේ ගෙදරට එන්න කියලා අභීත බලෙන් මැදගෙන යනවා. වගේම විවාන්ගේ අම්මා මගදී යන ගමන් අභීතට කියනවා මගේ පුතානම් හැමදාම හැමදේම අවුල් කරන්න දක්ෂයි. එයානම් හිතන්නේ අභීත කියන්නේ බොරු කෙනෙක් කියලා. මේ අතරතුර බයමාරුත් අභීතගේ පස්සෙන්ම ඇවිල්ලා මෙතනටම එනවා. ඒත් එක්කම එක පොලිස් නිලධාරියෙක් බයමාරට ඇවිල්ලා මෙතනට බනින. මොකද ඉතින් බයමාර අභීතගේ පස්සෙන් ආපු මේ ත්‍රිවිල්ලක ඩ්‍රයිව් කෙරෙත් බයමාරම තමයි. ඒ සෑහෙන වේගයකින් මේ අතරේ විවාන්ගේ රෝද පුටුව ළඟට හොරෙන් එන චින්ටු මේ රෝද පුටුවේක වයර් එකක් කපලා හොරෙන්ම මෙතනින් පැනගන්නවා. ඒත් වාසනාවට වගේ විවාන් වෙන වැඩකට යන ගමන් ඉන්නකොට චින්ටුගේ කැත හිනාව ඇහිලා එතනට ඇවිල්ලා හොරෙන්ම චින්ටු කියන දේවල් අහගෙන ඉන්නවා. චින්ටු කියනවා එහෙමනම් අපි බලමුකෝ කොහොමද දැන් විවාන් එයාගේ රෝද පුටුව වැඩ කරවන්නේ කියලා. ඉතින් මේකෙන් ඇලර්ට් වෙන විවාන්ට තේරෙනවා චින්ටු මොනවම හරි දෙයක් එයාගේ රෝද පුටුවට කරලා කියලා. විවාන් ඉක්මනට එයාගේ රෝද පුටුව ළඟට එනවා. ඉතින් විවාන්ට දකින්න ලැබෙන්නේ එයාගේ රෝද පුටුවේ කවුරු හරි කෙනෙක් එක වයර් එකක් කපලා කියලයි. ඉතින් විවාන්ට ලේසියම තේරුම් යනවා මේක චින්ඩුගේ වැඩක් කියලා. විවාන් චින්ඩුට රිටර්න් එකක් දෙන්න ලෑස්ති වෙනකොට ඔන්න බයමාරුත් එයාට බැනව පොලිස් නිලධාරියාව එයා ළඟ ඉන්න විෂ සර්පයාව පාවිච්චි කරලම මරලා දානවා. විවාන්ගේ අම්මා බීතවත් ඇදගෙනම එයාගේ ගෙදරට එක්කන් එනකොට විවාන්යාගේ කඩුණු රෝද පුටුව හදලා ඒක රිමෝට් එකෙන් චින්ටුගේ ගාවට යවනවා. චින්ටුගේ කකුල පැටලිලා චින්ටුව මේ රෝද පුටුවට ඇදගෙන වැටෙනකොට විවාන් එක දිගටම නවත්තන්නේ නැතුව මේ රෝද පුටුව දිගටම ඉස්සරහට ගෙනියනවා. ඉන් චින්ටු බයේ දඟලනකොට විවාන්ගේ අම්මා විවාන්ගේ ෆොටෝ එකක් අභීතර පෙන්නලා
එයා ඔහොම ඉන්න මම තේකක් හදන් එන්නම් කියලා යනවා. ඉතින් විවාන්ගේ ෆොටෝස් දකින අභීතට මතක් වෙනවා මේ ළමයා තමයි එයාට සැරෙන් සැරේ හම්බ වුණේ කියලා. ඉතින් අභීතටත් ඉබේම හිතෙනවා ඇයිද වියනේ මේ යක්ෂ පැටියාව මම යන යන තැන මට මුණ ගැහින්නේ කියලා. ඉතින් අභීත මේ විදියට විවාන්ගේ ෆොටෝ බලබල ඉස්සරහට යනකොට ඔන්න එක ෆොටෝ එකක අභීත හොයන ඒ සලකුණ විවාන්ගේ අතේ තියෙන පැහැදිලි ෆොටෝ එකක් තියෙනවා. ඒත් අභීත ඒ ෆොටෝ එක අතට ගන්න යනකොටම ඔන්න මෙතනට විවාන්ගේ සීයා එනවා. මේ වෙනකොට විවාන්ගේ සීයා දන්නවා මේ ළමයා තමයි විවාන්ගේ අම්මව බේරගෙන ගෙදරට එක්කන් ආවේ කියලා. ඉතින් ඒකට ස්තුති කරන විවාන්ගේ සීයා එක දිගටම කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විවාන්ගේ සීයා කතා කරන්න පටන් ගත්තොත් නම් ලීසින් නවතින කෙනෙක් නෙමෙයි. ඉතින් අභීතට සිද්ධ වෙන අකමැත්තෙන් වුණත් විවාන්ගේ සීයාගේ මේ කතාව අහගෙන ඉන්න. මේ අතරතුරු සුරංගනාවියෝ නම් ෆෝන් වගේක් හොයාගෙන උන්නේ ඉන්ස්ටාග්‍රෑම් එකේ අභීතගේ අනුප්‍රාප්තිකයව හොයන අතරතුරේ අභීත හොයාගෙන විවාන්ගේ ගෙවල් පැත්තට එන බයමාර් කෙලින්ම එන්නේ විවාන්ගේ ගෙවල් පැත්තට. ඉතින් මේ විදියට එන බයමාර්ගේ ඇඟ පැත්තටම උන්න විවාන්ගේ රෝද පුටුවේ වාඩි වෙලා ඉන්න චින්ටු වේගෙන් කඩාගෙන එනවත් එක්කම මේ රෝද පුටුව බයමාර්ගේ ඇඟේ හැප්පෙනවා. මේත් එක්කම මාරයා ආවේශ වන බයමාර් චින්ටුට ගහන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ තික්මනට ඉදිරිපත් වෙන විවාන් බයමාරට කෑ ගහලා කියනවා තමුන් ඔය මොකද්ද කරන්න හදන්නේ කියලා. ඉතින් මේත් එක්කම කලින්ටත් වඩා තරහ යන බයමාර් විවාන්ගේ බෙල්ලෙම උස්සලා උඩට ගනිද්දී ඔන්න අද එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. එහෙමනම් ඉතින් සූරයන්ගෙත් සූරයා මොන බලාපොරොත්තුවෙන් අදට අපි සමු ගන්නවා. තමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් ඔයා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න වගේම මේ වීඩියෝකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් හැමෝන්ටම සුබ දවසක්. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go, go, go.